restaurant රසට biryani 10 steps තුනකින්. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද අද දවසේ තමයි අපේ විධායක සභාවේ පළවෙනි මංගල රැස්වීම තිබුණේ. ඒ නිසා අද මේ මොහොතේදී අපි මේ අපේ රටේ දැවෙන ප්‍රශ්න සහ ඔක ශේෂ්ඨ ප්‍රශ්න ගණනාවක් කතා කළා. ඒක එකක් තමයි ඖෂධ හිඟය කියන කාරණය. එතෙන්ද විශේෂයෙන්ම ඖෂධ හිඟයේදී අපිට බලපාන ප්‍රධානම දෙයක් තමයි අපි කලට වේලාවට ඇනුම් ඉදිරිපත් කළා නැහැ. ඒ කියන්නේ දැන් අපිට මේ මේ අවුරුද්දේ මේ ඉන්නේ මේ මේ කාලෙට එන්නේ මේ ගිය මාසේ ඇනෝම් කරපු ඖෂධ නෙමෙයිනේ. ඒ කියන්නේ මේ අපි මේ අර්ශය සඳහා ඖෂධ ඇනෝම් නිසි කාලට නිසි විදිහට සකස් කළා නැහැ කියන එක තමයි අද දවසේ මේ ඇකියුට් ෂෝටේජ් එකක් තිබීම හරහා පැහැදිලි වෙන කාරණය. ඒකට විවිධ හේතු බලපාන්න ඇති. නිලධාරීන්ගේ ආරක්ෂමතාව බලපාන්න ඇති. රටේ පැවිච්ච ආර්ථික අර්බුදය බලපාන්න ඇති. නමුත් ප්‍රතිඵල එකමනේ. ප්‍රතිඵලය තමයි අද බෙහෙත් හිඟයක් තියෙනවා. එතකොට ඊළඟ කාරණේ තමයි අනිත් පැත්තෙන් අපි රජවෙන්දාරින්ගේ සංගමයේ තමුන් විදිහට තමුන්නාසල දැක්කා අපි පහුගිය කාලය තුළ විශේෂයෙන් මීට අවුරුදු 2 3කට ඉස්සෙල්ලා මේ ඖෂධ ජාවාරමක් කියන වචනේ අපි නිර්භවය ප්‍රකාශ කරනවා නේ ජාවාරම ඇතුලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය ගැන අපි කතා කළා. එතකොට ඒ ඒ කියපෝ කාරණා රජයන් වෙනස් වුණාට ආණ්ඩු වෙනස් වුණාට නිසියාකාරව ඒ ඒ ඒ ගමම්මගේ වෙනසක් අපි දැක්කේ නැහැ. එතකොට ඒකත් එක්ක විශේෂයෙන්ම ඖෂධ සංස්ථාව තුල වෙන්න පුළුවන් වෙනත් ඖෂධ සම්බන්ධයෙන් තියෙන අධිකාරීන් තුල වෙන්න පුළුවන් මේ යම් පැලපදියම් වෙලා හිටපු නිලධාරී තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවයන් සහ යම් යම් දූෂිත වැඩපිළිවෙළනුත් මේ තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. නමුත් ඒකෙත් අපිට අද කතා කළාට විසඳුමක් නැහැ නේ. ප්‍රතිඵල එකමයි ඖෂධ හිඟයක් රට තුල තියෙනවා. ඒ නිසා මේ මොහොතේදී ඉදිරි කාලයේ සුදු මේක වළක්වා ගැනීම සඳහා අපිට කළ යුතු දේ මොකක්ද කියන එක තමයි අපි කතා කළ යුතු ප්‍රධානම දේ අරව සමාලෝචනය කරන ගමන්. ඒ නිසා අපි ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය බලධාරීන් හමු වෙන බලාපොරොත්තු වෙනවා. එතෙන්දී මේ සම්බන්ධයෙන් කෙටි කාලීන සහ දීර්ඝ දැන් ගොඩක් අපි ඖෂධ ආධාර විදිහට අපිට මේ වෙනකොට ලැබෙමින් තියෙනවා. ඉතින් ආධාර පවා සමහර කෙනෙක් අපි දකිනවා ආධාර දෙන්න ලෑස්ති. නමුත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ආධාර බාර දෙන්න අපි ලෑස්ති නැහැ මුදල් විදිහට. ඒ සල්ලි වලට මොකක් වෙයිද කියලා දන්නේ නැහැ කියලා කියන පිරිසකුත් ඉන්නවා. ඒක අපි දකින දෙයක්නේ. ඒ නිසා විශ්වාසනීයත්වය ඒක සංවිධාන වලට වගේම අමාත්‍යාංශ රජයකට රටට මේක වැදගත් දෙයක් මේ විශ්වාසනීයත්වය කියන එක. ඒතකොට ඒක තහවුරු කර ගැනීම හරහා මීටත් වඩා වැඩි අපිට ඩොනේෂන්ස් එහෙම නැත්නම් ආධාර ඒ අපේ පද්ධතිය තුළට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැනට අපි ජනතාවට කියන්නේ හිඟයක් තියෙනවා. ඒක ඇත්ත ඒක බදුල්ලේද කොළඹද යාපනයේද කියලා නෑ හැමතැනම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ හින්දා අපේ පද්ධතිය හරියට නිවැරදිව කළමනාකරණය කරගන්නවා නම් මේ අඩු වැඩි බව සමතුලිත කරගන්න අපිට යම් උත්සාහයක යෙදෙන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට ඒකේන ඖෂධයේ බදුල්ල රෝහලේ හිඟයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක මහියංගනේ රෝහලේ ඒකේන ඖෂධයේ තියෙන්න පුළුවන්. එතකොට ඒ ඖෂධ අතර සමතුලිතය. හොඳම උදාහරණේ මේ වෙනකොට කුඩා දරුවන්ට බෙහෙත් විඳින්න නියමිත අර ADC syringes කියලා තියෙන. ඒ ADC syringes සමහර ප්‍රාදේශීය තියෙන ගබඩාවල නැහැ. නමුත් සමහර රෝහල්වල ඒ විදින ප්‍රමාණයත් අඩුයි. ඇතිතරම් ඒ එන්නත් කටු තියෙනවා. එතකොට ඒවා හෝමාරු කරගෙන දැන් මේක පරිගණක පද්ධතිය ගැන මම දැක්ක පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී කතා කරනවා. ඒ මොක කළත් අන්තිමට ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා අඩුම ගානේ මේ ක්‍රයිසිස් එකෙන් එහෙම නැත්නම් මේ අර්බුදයෙන් ප්‍රයෝජන අරගෙන ඒ පද්ධතිය යථාවත් කළා. ඒ අඩුවෙන් තියෙන තැන් වලට මේ වැඩියෙන් තියෙන තැන් වලින් එන ක්‍රමවේදයක් හදලා ඒ පද්ධතිය සමතුලිත බව ඇති කර ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කළ යුතු දෙයක්. ඊට අමතරව ඒ අඩුපාඩු තියෙන තැන් වලට අපිට ඒ අනුග්‍රාහකයන්ගෙන් එහෙම නැත්නම් ආධාර දෙන අපිට සුබපතන්නන්ගෙන් ඒ අවශ්‍ය කරන ඒ ආධාර අරගෙන යන එක වැදගත්. ඒ වගේම දන්නවා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන යම් විශාල ප්‍රමාණයක මට හරියට ගාන මතක නැහැ මං හිතන්නේ 50ක 60ක වගේ ප්‍රමාණයක් මේ වෙනකොට ඖෂධ ලබා ගැනීම සඳහා ලැබිලා තියෙනවා. නමුත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් තාම සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ප්‍රකාශයට පත් වෙලා නැහැ. ඒතකොට අපිට ආරංචි විදිහට විවිධ වෙනත් ඒවට එක යොදවන්න කටයුතු කරමින් ඒ සඳහා උත්සාහ කරමින් ඉන්නවා. ඒ කොහොම වුණත් මේ ඉන්ධන වලටත් එහා ගිහලා ඉන්ධන අර්බුදය රටේ තියෙනවා කියලා අපි හැමෝම දන්න දෙයක්නේ. ඉන්ධන අර්බුදයටත් එහා ගිය දෙයක් තමයි මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් බෙහෙත් නැති වෙනවා කියන්නේ. ඒ නිසා ඉන්ධන වලට වඩා ප්‍රමුඛතාවයක් අනිවාර්යයෙන්ම යම් ප්‍රමුඛතාවයක් මහජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි කියලා අපි සංගමයක් විදිහට විශ්වාස කරනවා. ඒ නිසා ඒ ලෝක බැංකුවෙන් ලැබිලා තියෙන මුදල් විශේෂයෙන්ම මේ ඒ නිශ්චිත කාර්යසනා යෙදවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්න නම් වෙනත් විකල්ප හොයාගෙන යන්න පුළුවන්. අපි දන්නවා දැන් කුඩා දරුවන්ට දෙන බෙහෙත් වලින් ගියක් තියෙනවා. එතකොට මේ සිරප් වර්ගවල එතකොට ඒකට විකල්ප විදිහට අපිට දැන් තියෙන ටැබ්ලට් එක කුඩු කරලා අපිට දෙන්න පුළුවන්. ඒ වගේ විකල්ප ක්‍රම හොයාගෙන මේ අර්බුදයේ අපි හැමෝම යම් කැපවීමක් කරන්න වෙනවා. ඒ කැපවීමත් කරන ගමන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලොකු වගකීමක් තියෙනවා. රජයේ වෙන්දාරින්ගේ සංගමය විදිහට අපි ඒකට දෙන්න පුළුවන් උපරිම දායකත්වයේ සංගමයක් විදිහට ඒ සහ තාක්ෂණික දැනුම ඒ වගේ මේ සඳහා අවශ්‍ය කරන අනුග්‍රහය ලබා දෙන්න අපි සූදානම් කියන පණිවිඩය දෙන්නවා.